අපේ කෘෂිකර්මය කොයි වගේ තිබ්බේ කොහොමද තියෙන්නේ කොහාටද යන්නේ කියන ඒ මාතෘකාව තමයි මේ මම මේ කේශරත් එක්ක කතා කරගත්තේ මට මතක් වෙනවා මීට අවුරුදු හිතන්නේ 8 9කට විතර කලින් මේ රොයල් එකේ ප්‍රින්සිපල් කෙනෙක් හිටියේ උපාලි ගුණසේකර කියලා ඕගොල්ලෝ මේ කාලේ චූටි ළමයි මං හිතන්නේ යා මේ මේ ඉස්කෝලේ හැමතැනම එළවලු වවන්න මේ එයා පටන් ගත්තා ඒකට ලොකු විරෝධයක් ආවා ආවිශිෂ්‍යයන්ගෙන් මම නේ ඒකට ගොඩක් කැමති වෙච්ච කෙනෙක් මම දන්නේ ඕගොල්ලෝ ඒවට සම්බන්ධ වුණාද කියලා හැබැයි මම දකින දෙයක් තියෙනවා අපේ රටේ පොළව හරිම සරුවේ මේ කියන්නේ දැන් අපිට ගොඩක් නිර්දේශ එන්නේ කැලිෆෝනියා ඇමරිකාවේ වැඩිපුරම එළවලු වවන්න ප්‍රාන්තය තමයි කැලිෆෝනියා කැලිෆෝනියා කියන්නේ කාන්තාරය කාන්තාරයේ කාබනික පොහොර දාන්න බෑ ඒ හින්දා විවිධ කෘතිම මේ ඉන්පුට්ස් දාන්න වෙනවා අන්තිමට ඒවා වස විස කියලා දැනගත්තට පස්සේ ඒගොල්ලන් කරේ ඒ කෙමිකල්ස් යවනවා මෙක්සිකෝවට මෙක්සිකෝවෙන් මිනිස්සු ඒකට ඒවා වළඳලා ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කරන ආහාර මේ පැත්තට ආපහු එවනවා දැන් දැන් ඒ රටේ තහනම් වෙච්ච විවිධ කෙමිකල් ඉන්පුට්ස් අපේ රටේ ඉම්පෝර්ට්ස් ගත්තහම 1 2 3 4 5 10 වගේ තිබෙත් ඒවා හරි ඉතින් මේ කෘෂිකර්මයේදී අපි මං හිතන්නේ මම කෘෂිකර්ම නෙවෙයි ඉගෙන ගත්තේ සමාජ විද්‍යාව සංවර්ධනය සම්බන්ධ සමාජ විද්‍යාව ඉතින් මේ විවිධත්වය කියන එක තියෙන රටක ඔයාලගේ ගෙදර කගේ හරි හෙලින්දු විතානරණගේ ගෙදර තියෙන පසනේ මගේ ගෙදර තියෙන්නේ එයාවන්නේ තේනම් මං වවන්නේ පොල් නම් එයාට අවශ්‍ය දේවල් නෙවෙයි මට අවශ්‍ය වෙන්නේ හරි එතකොට මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක් තමයි මම දකින්නේ කෝකටත් තයිල විසඳුම් කොහෙවත් වැඩ කරලා නැහැ Harry, you have to be very specific about what you need, and depending on the specificities of your plot of land or whatever you're doing. Carbonic, so it's na. That to tell me, I think appear that what a kamati deyak tamai. Namut then polvel to daane pohora nevene, vivel to daane, eval to daane van nevene, theval to daane, elolvel to daane, vena mane. මෙතක පොහොර විතරක් නෙවෙයි තියෙන්නේ මේ අල වගා කරනකොට ෆංගස් එනවා. ඒතර ෆංගිසයිඩ්ස් කොයිද අපිට පොහොර කිමිකල් ෆර්ටිලයිසර්ස් තහනම් කරන්න පුළුවන්. ඒතකොට මොකද්ද වෙන්නේ ෆංගිසයිඩ්ස් ෆංගස් වල. ඒ වගේ ඉෂුස් තියෙනවා එක පැත්තකින්. අනිත් එක හෝටිකල්චර් මේ කට් ෆ්ලවර්ස් කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. එක්ස්පෝර්ට් මාකට් එකක් තියෙන. ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රතිපත්ති සකස් කරනකොට මේ ඒ වගේ දේවල් ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ ඒවට සංවේදී වෙන්න. හරි අනිත් එක ප්‍රමාණය. කොච්චර පොහොර අවශ්‍යද? මොන වගේ පොහොරද අවශ්‍ය? ඒක පැත්තක්. අනිත් පැත්තෙන් එහෙම පොහොර භාවිතා කරලා ඊට පස්සේ අපිට මම මේ ගොඩක් පොහොර ගැන කතා කරන්නේ මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙලා තියෙන දෙයක් හින්දා අස්වැන්නට මොකද වෙන්නේ? අපිට ඒ හා සමාන අස්වැන්නක් ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි නම් අපේ ආහාර සුරක්ෂිතතාවයට මොකක්ද වෙන්නේ දැන් අපි අවුරුදු 20ක් විතර මේ ග්‍රීන් රෙවලියුෂන් එක හරිත විප්ලවය කියලා අපි ඔය ට්‍රැක්ටර් භාවිතා කරන්නයි ඔය කිමිකල් ඉන්පුට්ස් පාවිච්චි කරන්නයි හුරු වුණා ඒක තව අවුරුදු 20ක් තුල ඒක හොඳට අපි ආත්මගත කරගත්ත ඒකත් එක්ක අනිත් පැත්තෙන් කන්සියුමර්ස් ලවන අපි ගොවි මහත්තයත් කන්සියුමර් කෙනෙක්. ගෙවිලියත් කන්සියුමර් කෙනෙක්. ඔයයි මායි අපි සියලුම දෙනාම කන්සියුමර්ස්ලා. හරි. එතකොට කාබනේද සමහර ගොවි මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන් එළවලු වවන ඒගොල්ලන් රස විස නැති කොටසකුත් වවනවා. යාළුවෙක්ට දෙන්නේ මේ අපේ අර අපිම කන කොටසෙන් දෙනවා කියලා. හැබැයි ඉතින් ඒව කරලා මේ හිතමු කාබනික ගොවි තැන කරන කාබනික පොහොර භාවිතා කරලා වී වගා කරන ගොවිය පොලට ගිහිල්ලා ගේන්නේ වස විස පාවිච්චි දාපු බණ්ඩක් වෙන්න පුළුවන් හරි ඉතින් හැම එකනම කන්සියුමර් කන්සියුමර් පැටර්න්ස් තියෙන කොයි කාලෙද අපි
කේෆ්සී වලට යන්න පටන් ගත්තා. ඒක මේ මේ බර්ගර් කින් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉස්සරහා තියෙන මැක්ඩොනල්ඩ්ස් එකට යන්න පටන් ගත්තා. අපේ ආහාර රුචිකත්වයට මොකක්ද උනේ? හරි. එතකොට මේ ලස්සන්ට දිලිසෙන එළවලු කියලා ගත්තොත් ඒව නිකන් බයෝමෑස් විතරක් නම් ඒ වුණාට අපි බයෝමෑස් කන්න හුරු වෙලා අපි ඒ අර ඇස් සරහා රැවටිලා ඒක ආත්මගත කරපු ජනතාවක් නම් අපිට මෙන්න මේක මේක තමයි ගුණදායක දේ කියලා කිව්වට අපි කණ්ඩ සූදානම් නැහැ. හරි. ඉතින් අර ඒ වොලියුම් ඩෙන්සිටි කියන එක තමයි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අක්කරයට කොච්චරද. හරි. හැබැයි ලැබෙන ඵලදායේ පෝෂණ ගුණය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ නියුට්‍රිෂනල් ඩෙන්සිටි ගැන කතා කරන්නේ නැහැ. ඉතින් එක පැත්තකින් අපි ප්‍රොඩියුසර් يعني ෆාම ඒ කියන්නේ ගොවි අපේ ගොවි ජනතාව ඒගොල්ලන්ගේ පැත්තේ ඒගොල්ලන්ට ප්‍රශ්න වලක් තියෙනවා අනිත් පැත්තෙන් කන්සියුමර්ගේ ප්‍රශ්න වලක් තියෙනවා මේක ඔක්කොම එකතු වෙලා මේ අපිට වසකවන්න කොහේරි කාමරයකින්නම් ප්ලෑන් කරලා ක්‍රියාත්මක කරපු එකක් නෙවෙයි හැබැයි ඒ වටපිටාව හැදුවම ඒක සිද්ධ වෙනවා ඒ කියන්නේ KFC, McDonald's, अरे वगे औरत औरत होंडा ही क्या लगी अन्य तो भाई महा रहाई क्या लगी अन्य खैम वर्ग खंड कौरवत में कोम या फास्ट फूड इंडस्ट्री के कत्ते एक तो वेला आप ही मैंने मेगोलंग व रावटला पुर्दुकर मुखी लगी हुआ ने में एगोलंग में प्रोडक्ट का विकुन गांडे अलवी कर गांडे एगोलंग एडवर्टाइजिंग कैंपेन्स कर कावदावत फूड एंड बेवरेज एडवर्टाइजमेंट कटट के උනන් නැති ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැහැනේ හරිම රහයි වගේනේ පේන්නේ හරි ඒ වගේ ගුණ අගුණ ගැන ඒගොල්ලන් කතා කරන්නේ නැහැ හරි ඒක ඕක තමයි වටපිටාව මේ කාබනික ගොවිතැනට කාබනික පොහොර භාවිතයට shift වෙන එකක් දැන් අනිත් පැත්තෙන් ඒගොල්ලන් ගන්නෙ මනින්න පුළුවන් cost ටික තමයි ගන්න හරි ඒ කියන්නේ මේ input cost output ඒ කියන්නේ අපි යදවුම් කියන එක පොහොරද බීජද වීඩ් සයිස් පෙස්ටිසයිඩ්ස් ඔය ඔක්කොම දාලා ඊට පස්සේ අන්තිමට විකුණහම එන ආදායම ඊපස්සේ ඔය දෙක මේ බැල මේ කියලා මනලා කියනවා මේක පාඩුවේ මේක පාඩු නැහැ කියලා. හැබැයි මේක හෙල්ත් කෝස්ට් එක එන්වයරන්මන්ට් කෝස්ට් එක ගණනය කරන්න අමාරු හින්දා එහෙම නැහැ කියලා වගේ තමයි හැසිරෙන්නේ. හරි. ඉතින් ඕක තමයි අපේ තියෙන අතාරේ. හැබැයි අපේ තිබ්බ ගොවිතැනක් තිබ්බා. හරි. දැන් සමහරු කියන්න පුළුවන් හැබැයි ඒ කාලේ ජනගහනේ අඩුයි කියලා. හැබැයි ওই ජනගහනේ අඩුයි කියන කතාවත් ඒක ඒ තරම් මම දන්නේ කොච්චර දුරට නිවැරදිද කියලා. මොකද මේ ඉතිහාසයේ පුරා අපේ සාහිත්‍යයෙන් තියෙන්නේ ජන මේක ජන ශූන්‍ය මේ දූපතක් නෙවෙයි. විජය කුමාරයා ආවයි කියන කාලේ හිටියනේ මේකේ මිනිස්සු. දැන් අපේ මේ වාරි මාර්ගවල ඉතිහාසය ගත්තාම නටමුන් ගත්තම ප්‍රී විජයන්නේ වත්තිය විජයට පෙර ඉතින් මෙහෙ ගොවිතැන් කරලා තියෙනවා මිනිස්සු හරි දැන් අපි ගමෝ අපේ ගෙවත්ත මේ ගෙවත්තක මේ තියෙනවා අල වර්ග තියෙනවා ඒ කියන්නේ බිලෝ ද සර්ෆස් උත් අපි පාවිච්චි කරනවා හරි සර්ෆස් එක විශේෂයෙන්ම කැන්ඩියන් හෝම් ගාඩන්ස් කියන ඒවල ඒවට විතරක් සීමා වෙනවා දැන් මම ඉන්නේ කොට්ටාවේ කොළඹ දැන් අපේ ගෙදර තියෙනවා මැලුන් జాති ගොඩාක් තියෙනවා 20ක් විතර තියෙනවා ඒ භාගයකට භාගය ඒ කියන්නේ මේ ඒකෙන් 20ක් තියෙනවා නම් 15ක් විතර අපි බවපු යවනේ වැවිච්ච ඒවා හරි මේ තරම් කොළ జాති කන රටක් නෑ මේ ලෝකේ හරි ඊට පස්සේ පළතුරු ගත්තම කෙසෙල් වර්ග තියෙනවා පහක් හයක් අඹ වර්ග තුන හතරක් තියෙනවා පිනි ජම්බු ජම්බු ඇම්බරෙල්ලා බිලින් කාමරංග කෝකිරිල්ල දන් කජු පේර ජපන් පේර ඔන්න වගේ මේ පළතුරු කොස් රාවුල ඇහෙන්නේ නැද්ද ඔව් සෙනුත් මොනාර කිව්වද රයිට් ඉතින් මේ ඒ වගේම පොල් පුවක් හොස් දෙල් ඔය ඔක්කොම දින වල ඒ ඒ જાති තියෙනවා. ඉතින් අපේ මහ පොළොව යටත් තියෙනවා, මහ පොළොව මතත් තියෙනවා. පොල් ගස් එහෙම ගත්තාම අඩි 40කට උඩ දේවලුත් අපි මේ අපි අස්සන්නක් හැටියට ගන්නවා. හරි. එතකොට අපේ
ජෛව විවිධත්වය ඉතාම මේ පුළුල් you have a very rich biodiversity in our country right that is because of we are a tropical country අපේ වියලි කලාපය කියන කලාපයටත් වතුර තියෙනවා මහවැලි අනිකුත් වාරි මාර්ග හින්දා ඒවා ඇත්තටම ලෝකේ වියලිම පළාත් ගත්තාම ඒවට සාපේක්ෂව අපේ වියලි කලාපයේ වියලි නැහැ හින්දා දැන් අපේ ඒ ඉතිහාසයක් තියෙනවා අපි දැන් හාල් ගත්තොත් we had over 100 rice cultivars sari the eva a location specific a pasata anukoolawa ehema nattan whether it is drought or whether there are floods environmental conditions walata uchita vidihata paramparawen paramparawata හදාගත්ත දේවල් ඒ කියන්නේ ජෙනටික් එන්ජිනියරින් කියන එක අපේ නැති ඒක ඉබේ පහළ වෙච්ච දේවල්ම නෙවෙයි ඒක තමයි අපි කියන්නේ පාරම්පරික දැනුම කියලා ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන පරම්පරා ගානක් පාවිච්චි කරන්නේ යම් ක්‍රමවේදයක් ඒක ඒක මේ සාර්ථක හින්දා දැන් ලැබ්ස් වල ටෙස්ට් කරලා නැහැ මොකද පටහිර විද්‍යාවේ තියෙන විද දේවල් තියෙනවා you have to test you have to certify or no then green revolution එකේ testing මොනවත් නැහැ ඒක මේක බොරුවක් කියලා මාට්ටු වුණේ අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ හැබැයි අපේ කෘෂිකර්මයේ පාරම්පරික කෘෂිකර්මයේ ඒ දැනුම් ඒ පාරම්පරික දැනුම ගත්තාම ඒක විද්‍යාත්මකයි හැබැයි ඒක අපි නිර්ණය කරගන්න මේ මිනුම් දනු වෙනස් හරි අපි මේ තාත්ත කරපු දේ පුතා කරන්නේ නැහැ ඒක වැඩ කරන්නේ නැත්තම් අසාර්ථක වුණොත් ඒක හලනවා අපි අපි හැමෝම මිනිස්සු හැටියට අපි මේ ප්‍රායෝගිකයි මේ ෆේල් වෙච්ච දේවල් අපි ආය ආය කරන්නේ නැහැ ෆේල් වෙච්ච දේවල් අපි කරන්නේ අපිට මේක ෆේල් නැහැ මේක සක්සස්ෆුල් කියලා අපේ මනස සුද්ධ කරොත් විතරයි හරි ඉතින් දැන් අපේ தත්ත්වය තමයි අපේ පරිසරයට ලොකු හානියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අපේ කඳු උඩරට ඒ එක්තරා මට්ටමේ එහා කැලෑ කැපුවේ නැහැ. අපේ රජවරු ඒව නියෝග කිව්වා. ඒක හේතුව ඒගොල්ලන් දැනන් හිටියා ඒකේ තියෙන වැදගත්කම. අපි කරේ මොකද්ද? සුද්ධ කරේ මොකද්ද? එයා ඇවිල්ලා ගස්තිය කපලා දුන්නා. ගස්තික ඒගොල්ලන්ට කවදාවත් එංගලන්තේ අත්විඳින්න බැරි ලයිෆ් ස්ටයිල්ස් නඩත්තු කරන්න පුළුවන් තරම් प्लांटेशन नेशनल इनकम आप कथाकरण हान अदेटने හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයක මම දන්නේ ඔයගොල්ලන් කී දෙනෙක් ඉකෝනොමි ඉගෙන ගන්නවද කියලා ඉකෝනොමික්ස් ඉගෙන ගන්නවා නම් ඔයගලන්ට ඔය කියයි සාර්වආර්ථික විද්‍යාව මාක්ස්වාදී ආර්ථික විද්‍යාව කියලා මෙන්න මේ විවිධ ආර්ථික විද්‍යාවන් තියෙනවා හැබැයි මේ ක්ලාසිකල් ඉකෝනොමික් තියරි එක තමයි මින් එහාට අපි ඉගෙන ගන්න කියලා හරි ඊට පස්සේ ඒක අපි පරම සත්‍ය කියලා අපි වන්දනාමාන කරගෙන ඒකේ තියෙන තියරි වලට අනුව අපි දේවල් විග්‍රහ කරගන්න යනවා ඒක විද්‍යාත්මක නෑ ඒ ක්‍රමවේදය නමුත් ඒක තමයි एक अधिपति मतवाद क्रम अरे एक आवासी सागत देव कौरत्या परम सत्य किल गंड हेमोम हेमोटम यू टेन टू डू दैट राइट हेमोम अभी विद्या स्थल विद्या नतिहिंद कौर हरी विद्याज्ञ किल के हम ऐ अभी एडवर्टाइजमेंट पीडिया प्रो हरि अंक हरि मे हेमतिस्तम दुस्तर महत्य पेन्नी अरे सुधु दिग अरे स्पिरिचुअल हम दखने दुस्तर महत्य दिग सुधु कोई अरे मेकाय स्टेथोस्कोप दाल या मेक एंडोस्कर विद्या हिंदे हरिवेद ओणे मुला හරි අන්නේ ඒකම තමයි මේ කෘෂිකර්මයේ මේ විදිය හොඳද මේ විදිය හොඳද මේ විදිය හොඳද කියන කතන්දරය තුළ මේවා හොඳ නැහැ කියලා. ඕවා පරණ දේවල්, ඕවා මේ පාරම්පරික දේවල්, ඕවා ට්‍රෙඩිෂනල් දේවල්. ඒවා ගොඩේ දේවල්. රජ රාජකීය විද්‍යාවේ ගොඩක් ඇහෙන කතාවක් මේ කාලේ ගොඩේ කට්ටිය. මොකද්ද ගොඩේ කියලා කියන්නේ?
හරි ඉතින් ඒකට ඒ මතවාදයට තියෙනවා මේ වොකැබුලරියකුත් හැදිලා තියෙනවා. දැන් කෘෂිකර්ම વિશે ගැන කතා කරන හින්දා ඉතින් අපේ කෘෂිකර් සම්ප්‍රදායික පාරම්පරික කෘෂිකර්මෙන් අපි ඈත් වුණා. ඒක අපේ පාරිසරික ක්‍රියාදාමයන් අවබෝධ කරගෙන ඒවට අනුකූල විදිහට යහපත් ජීවිතයක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂයෙන් තමයි ඒ ඇතුව තමයි අපේ ගොවිතැන අපේ සිද්දනම් පොඩි උදාහරණ කිහිපයක් කියන්නේ එකක් ගත්තාම ඒ කාලේ දැන් සමහර මිනිස්සු හිතන කුඹුක් ගස් තියෙන තැන වතුර තියෙනවා කියලා එහෙම නෙවෙයි ඒක අනිත් පැත්ත තමයි තියෙන්නේ කුඹුක් ගස් තියෙන තැන් වල වතුර රැඳෙනවා ඒ කියන්නේ වතුර ඇද ගන්න ගුණයක් තියෙනවා ඒව තිබ්බේ catchment area කියන්නේ වැවේ උඩ ඉහළ කොටස ඇලවල් දිගේම තිබ්බේ මීගස් මීගස් වවල තිබ්බේ ඒක හේතුවක් ඇතුව මීගස් වැවුවහම වෙන්නේ වවුල මී කනවා දෙති දාන ඒකේ යූරියාවල් තරම් සහ ඊට වැඩිය ඝනත්වය ගත්තාම පෝෂණය තියෙනවා මේ fertilizing capacity එක තියෙනවා හරි මීගස් ඔක්කොම කපලා දැම්මට පස්සේ තමයි Anglo Asian Fertilizer කියන කම්පැනි එක ලංකාවට එන්නේ හරි ඒසර දැන් අතන ඉඩසක් ඇතිලා තිනන රිත්තකයක් ඇතන රිත්තකේට මුගෙක් හරිනවා ඉතින් අර සූදානම් එක තමයි ඒක ඉස්සෙල්ලාම ආක්‍රමණය කරන්නේ ඉතින් මේව මේ අහිංසක විදියට සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි FAO එකේ මෙහෙ හිටපු නියෝජිතයෙක් ඒ කාලේ මං තන 70 ඒගොල්ලෝ 40 कर्तव्य इवर वे लंकावे अवसान मीहरक देहिवल सत्द्यान नवत्ट पास नवीकरण मॉडर्नाइजेशन मेकनाइजेशन मशीन सह मॉडर्निटी नरक मम दिन नमूत मे කියන කරන දේවල් වල දේශපාලන ඇත්තන දේශපාලන ආර්ථික මේගොල්ලන්ට ඕනේ අපිට ට්‍රැක්ටර් ටික විකුණ ඇමරිකාවේ හිටපු තානාපතිවරිය තෙරේසිටා ෂාෆ්ට් මම අහගෙන හිටිය දවසක් කියන 1994 විතර your food security lies in the wheat fields of north america අපිට කිව්වේ other field crops high value crops කියලා ඔය strawberries बेबी कॉर्न गर्किन अन्य एवं वावन दिखेला मगर एव ए एव एक रुचिकत्या कापे अपने को रुकना है ने मैं उत्तर अमेरिका आवे थी ना है भाई बेरी बेरा है बेरंद पल इन्द बैठने उत्ते हम अपने बेबी कॉर्न कांडे ने अपने कांडे बात अपने तो बात ने कांडे वे उलंग क्या ना गेट आउट ऑफ राइस एक तो विविध विध में मातवादियन गेना है एक तमे मेके थी ना मैं ग्रीन हाउस गैसेस पिटर वेना मैं වී වගා කරාම කියලා මේගොල්ලන් ඒගොල්ලන්ගේ ෆැක්ටරි වහන්නෙත් නැහැ. එහෙම නොකර අපිට කියනවා වී වගා කරන්න දෙපා උඹලා වගා කරපල්ලා මෙන්න මෙන්න මේ දේ. ඒක තමයි අපේ ඒ කියන්නේ අපේ ආහාර ෆුඩ් සිකියුරිටි කියන එක විතරක්ම නෙවෙයි අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඇග්‍රිකල්චර් එකට මේ අර කෙලින්ම වෙන්කල නොහැකි ලෙස බැඳිලා තිබිය යුතු දෙයක් තමයි ආහාර ස්වෛරිය බව හරි that is food independence චීනයේ ලකුවට මේ දියුණු වෙච්ච රටක් මේ මෑත කාලයකදී චීනයේ මේ principles වලින් ඈත් වෙලා නැහැ it depends on the consumption we have to meet the consumption requirements of our population හරි ඒකෙදී ඒගොල්ලන් nutritional density එකට ලොකු වටිනාකමක් අපි මොකද්ද කරන්නේ අපි යනවා අපේ කිරිහරක් ඉන්නවා අපි ඒව කන්නේ ඒව කිරිබොන් නැහැ අපි කිරිබොන සංස්කෘතියක් තිබ්බ කිරිබොන් නැහැ දැන් අපි කරන්නේ පිටිබොන හරි පිටි කියන්නේ මොනවද කියලාවත් අපි දන්නේ නැහැ ඒ කියන්නේ ওই විවිධ ප්‍රශ්න මතු වුණා ඔය DCD වගේ දේවල් ආවා මිට අවුරුදු 6-7කට කලින් හැබැයි එතනදී ඒගොල්ලන් කිව්වේ ඉතින් මේකේ වසවිස නැහැයි කියලා නැහැයි කියමුකෝ හැබැයි අපි දන්නේ එක සත්‍යයක් තියෙනනේ ඕනෙම ආහාරය ඒක ප්‍රොසෙස් වෙන්න ඒකේ ගුණයක් හරි
අමුවට කන එක තමයි හොඳම ඇත්තම කතාව ඒකයි හරි ඉතින් අපි මැල්ලුම් අමුවට වගේ තමයි කන්නේ හරි හාල් නම් බත් නම් එහෙම කන්න බෑ ඒක සම්බල කන්න බෑ ඒකට තෙල් දාලා අරව දාලා මේව දාලා මොකද MSG දාලා පිස්සුවක් කරාට පස්සේ ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා කොහොමද අපි ඒව පාවිච්චි කරන්නේ සම්බ බාස්මති ඒව හෝල්සම් බ්‍රේන්ස් කියලා අපි ගන්නනේ කුරක්කන් වලින් හදන්නේ නැහැනේ අපි කුරක්කන් රහ නැහැ කියලා අපිට කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා නේද හැබැයි කුරක්කන් වවන්න වතුර අඩු වෙන්නේ අවශ්‍ය වෙන්නේ අපි ඒක කවුරුත් කතා කරන්නේ නැහැනේ හැබැයි ඒක ඒකකයක් ගත්තොත් එහෙම කිලෝ එකක් හරි ග්‍රෑම් 100ක් හරි ග්‍රෑම් 10ක් හරි න්‍යූට්‍රිෂනල් ඩෙන්සිටි ඉස් හයර් ඉන් කුරක් අපි ඒව කතා කරන්නේ නැහැ. ඉතින් මම ගොඩක් වෙලා මම මෙතනදී ඕගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ මේ හැම මේ ආශ්‍රය සාකච්ඡාවට මේ හැම එකකම විද්‍යාවෙන් කියලා කියන කට්ටිය මේ මේ හොරු කියලා කියනවා නෙමෙයි මම. හැබැයි මේ විද්‍යාව කියන එකටත් මතවාදී මේ කාරණා එකතු වෙලා තමයි එන්නේ. ඒක 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 නිකන් මේ අහිංසකම අහිංසකම දෙයක් නෙවෙයි ඒ කාලේ අර මේ DCD කතන්දර එනකොට අපි මම හිටිය කාලේ නේෂන් කියන පත්‍රයේ ගන්න කතෘ හැටියට අපි තමයි ඔක හෙඩ්ලයින් මේ ඉස්ලාම මේ නිවුස් එක දැම්මේ ඊට පස්සේ වෙන වෙන පත්‍රත් එහෙ ගත්තා ඒක ලොකු ප්‍රශ්නයක් බාරවත් දැස්සේ මට ඒගොල්ලන් කතා කරලා අපිට කිව්වේ මොකක්ද දන්නවද අපි කවදාවත් printed අංක කට්ටිය හරිද ෆොන්ටර ආ එතනේ අපි print මීඩියා පාවිච්චි කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් හැබැයි අපි ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකක් කරන උඹලට දෙන්නේ මං කිව්වා ඉතින් හරි ඒක අපිට කරන්න දෙයක් නැහැ නේ ඔයාලා එහෙම කරනවා ඔයාලා කරගන්න ඒක නිසා මගේ යාළුවෙක්ගෙන් අහුවා උන් මෙහෙම කියනවා දැන් මොකද්ද අපි කරන්නේ ඊට පස්සේ මිනිස්සයා හොඳ PR කම්පැනි එකක සෑහෙන මාධ්‍ය අධ්‍යක්ෂින් කියන ටෙක් සීනියර් ජර්නලිස්ට් කෙනෙක් කිව්වා මේ මුන් බය කාටවත් නෙවෙයි මේ මේ ජනාධිපතිට විතරයි බය ඔයාට බැරිද ජනාධිපති ඔයගලගේ පත්‍රය කියන ෆොටෝ එකක් ගන්න කියලා DCD කතාව මම කතා කරා ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටියේ හිටියේ කතා කළේ ගොස් මේ පොඩි උදව්වක් ඕනේ දේශපාලකගෙන් හරි කැමැති උදව් කරන්න මම දන්න එක ප්‍රතිලාභයක් තියෙනවා මොකද මොකද ඕන දෙයක් කියලා වගේ තමයි කියේ මං කොහොමද ඔබතුමාගේ අපේ පත්‍රයේ කියන ෆොටෝ එකක් ඇයි කියලා මම කොහොමද මෙහෙම මුන් බය නැහැ කාටවත් ඔබතුමා විතරයි බය අපි පොඩ්ඩක් අපිට වෙන්න බෑ මේ I want them to see you reading the paper හරි එහෙනම් මගේ සුගත් කියන්නේ සුගත් තමයි ආගේ ඔෆිෂල් ෆොටෝග්‍රාෆර්. ඉතින් සුගත් එක්ක ෆොටෝ එකක්. සුගත් ඊට පස්සේ මට එව්වා. හැබැයි මේ ෆොටෝ එක හරි ලස්සනයි. සුගත් ඔෆිෂල් සහ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එදා තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් ඒක හරිම ඔතෙන්ටික්. මොකද මේ භාගයක් ඇතුළත මට කතා කරා කන්සියුමර් ෆෙයර්ස් ඔතොරිටි එකේ දැන් චෙයාර්මන් රූමි මාර්සුක් කතා කරලා පුතා අපි කොහොම හරි මේක කරන අපි මේ 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 ඔක්කොම අපි ඇනලයිස් කරලා මේක බලන්න මම කියව නෙවෙයි ලේබලින් ලාස් වෙනස් කරන් මම ඕනනම් ඒක ඩ්‍රාෆ්ට් කරලා දෙන්නම් වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා ජොන්ස්ටන් නැමතිතුමාට කතා කරා මිනිස්ටර් ඔෆ් ට්‍රේඩ් එයා ගියාට තියෙන කන්සියුමර් ෆෙයර්ස් ඔතොරිටි එකට කතා දැන් හොඳටම පත්තු මේ ලොකු කතා කියපු ෆොන්ටරා කියන බහුජාතික සමාගම ඊට පස්සේ එනවා මගේ ආයතනයේට අපේ CEO හම්බ වෛරික පේරස් වෛරික මන්ට කතා කරලා කිව්වා මාදින වෙන්නේ ෆොන්ටරාගේ කච්චක් ඇවිල්ලා ඉන්නවා එන්නේ ඉතින් මං ගියා ඊට පස්සේ ඉන්න කට්ටියව මෙහෙම මෙහෙම ඉන්ට්‍රොඩියුස් කරගෙන this is doctor කියලා කවුරු ડોක්ටර් කෙනෙක් ඒකේ කෙලින්ම කිව්වේ උඹ ඉගෙනගෙන නෑ මේවා මෙන්න ડોක්ටර් මෙයා නියුට්‍රිෂනිස්ට් بس මං කිව්වා මේ හරි glad to meet you but keep in mind that I have lived long enough to know that corporates give money to researchers to obtain the results that are convenient so I'm not going to be intimidated by your credentials man kiyuwa me ogalan mokak thiyena prashne gena ne oyala liyapu ekak waradi man kiyuwa api liyena kota ogalanta call kara ekekwat phone ekak gatte ne habai I will honor the right of reply if you want to dispute what we have said please do so ithin harima happy kase kiyuwa me hari hari api ekak ewannam kiyala man passe kiyuwa
හැබැයි මතක තියාගන්න I reserve the right to tear your response to pieces. ඊට පස්සේ මං එහෙම ගියා පොඩ්ඩක් ඩ්‍රැමැටික් උත් වෙන්න ඕනේ මේ වගේ දේවල් මං යන ගමන් කිව්වා මේ I haven't started on your yoga yet කියලා පොඩි තර්ජනයක් උද්දාලා ගියේ. එහෙම ෆයිට් කරන්න වෙනවා මොකද විද්‍යාව කියන එක ඔයාලා තරුණ ළමයි හැටියට මං හිතන්නේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි විද්‍යාව කියන එක මේ ගලේ කොටපු දෙයක් නෙවෙයි. You all would have heard of you know the chemistry and physics that you learn now. I studied physics, chemistry, pure maths, and applied maths when I was at Royal. The science that we were taught in grade for the O level and subsequently in the A level is not the science that you all learn because there's so much more that has happened over the last 35 years. There was a time when the people thought the earth was flat. There was a time before Galileo where people thought that the universe, that the earth was the center of the universe, right? It took Galilei to prove that it was not, right? So we had Newtonian physics, and then that was supposed to be the last word in physics, right? And then we have Einstein, and he comes up with a different paradigm. E equals mc squared right ඉතින් මේවා කාලෙන් කාලෙට දැනුම කියන එක අලුත් වෙනවා අලුත් වෙනකොට පරණ දැනුම ඒගොල්ලන් මේ සත්භාවයෙන් කරපු දේවල් උත් වෙන්න තියෙන බලුකමට කරපු දේවල් වෙන්නත් පුළුවන් හැබැයි විද්‍යාව කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඉතින් අරුණෙන් හැටියට ඕනම දෙයක් ගැන හැබැයි මේ මේ විශේෂයේදී විශේෂයෙන් කෘෂි කර්මය ගැන අවදියෙන් සිටිය යුතුයි මේකට මට දෙන්න පුළුවන් හොඳම මාවත තමයි මම දැන කී දෙනෙක් මේ මෙතන බෞද්ධයෝද කියලා හැබැයි බුදුහාමුදුරුවන් අර මේ කාලාමෙන්ට කියපු සූත්‍රය ඇතුළ කාලාම සූත්‍රය කියලා බුද්දිස් චාට් ඔන් ෆ්‍රී ඉන්ක්වයරි හරි ඒක සාරාංශ කළා ඔය ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියෙනවා මේ පෙරි 15ක විතර පොඩියට කවුරුත් කියන හින්දාවත් කවුරුත් කොහරි පොතක තියෙන හින්දවත් කියන එක ගැන මම අහවල් තරාතිරමක මිනිස්සෙක් හින්දවත් ඔය වගේ එහෙම නෙවෙයි. තමන්ගේ මනසට මේක හරියට ග්‍රහණය වෙනවා නම් මේක මේ සියලුම දෙනාගේ මේ යහපත සඳහා පාවිච්චි කළ හැකි කියලා හිතනවා නම් ඒක තමයි අපි ගත යුත්තේ කියන්නේ. ඉතින් අර කොහොමද අපි ඒ වගේ ඒ විදිහට අපේ මනස හදාගන්නේ එකක් තමයි you have to question knowledge that you have to question me හරි බුදුහාමුදුරුවෝ කිව්වේ මම පහුරක් හදාගන්න මෙතන එගොඩ වෙන්නේ හරි හැබැයි ආකෘතියක් හැබැයි ඒ ආකෘතියත් ඔයගොල්ලන් බැස් හරි so how do you do that by reading the alternative alternative media not when I say media it's not newspapers but even academic articles you take any academic text on any particular subject there's probably another one or many which say the opposite thing so you have to if you don't look at as many as you can the chances of you believing or taking something uncritically is high hari එහෙනම් මේ මේ කෘෂි කර්මය ගැන මම මේ පරණ දේවල් ගැන රොමැන්ටික් විදිහට හිතන මිනිස්සෙක් නෙවෙයි පරණ දේවල් වල ගත යුතු දේවලුත් තියෙනවා ගත නොයුතු දේවල් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙම අපේ මනස හදන්නේ කොහොමද කියලා දැන් එකක් ගමු මේ දරලිප් මන් දන්නේ අපේ ගෙදර නම් යන්නේ දරලිපේ ගෑස් ලිප් වලනේ තියෙන හැමෝටම හැබැයි මීට අවුරුදු 40කට කාලේ ගෑස් තිබ්බේ නැහැ අපිට තිබ්බේ ලාම්පු තෙල් භූමි තෙල් කෙරසින් නොයි හරි සමහර කට්ටිය දර වලින් වෙන සමහර කට්ටිය ලාම්පු තෙල් වලින් හරි අපිට කිව්වේ මේ දර ලිපේ උයද්දී දැලි ගෑවෙනවා අරකට මේක ඔය ඇඩ් එහෙම ආවේ යන්න ගෑස් වලට මොකද උනේ අපි we became gas dependent we became gas dependent and අපේ කැමර රහත් අඩු හරි හරි ඉතින් මහා පරිමාණයට වෙනවා නම් එහෙම උයන්න බෑ තමයි හැබැයි ඒක ගෙදරක කුටුම්බයක අපිට එහෙම උයන්න බැරිද ඉතින් මේවා අහිංසක විදිහට එන දේවල් නෙමෙයි ටූත් පේස්ට්
ටූත්පේස්ට් කියලා විවිධ ආවා. අන්තිමට දැන් කියන හර්බල් ටූත්පේස්ට් කියලා. දැන් කියන චාකෝල් ටූත්පේස්ට් කියලා. ඒ කියන්නේ අපි අර අඟුරු කැල්ලක් අරගෙන දත් මැද්ද පිට හරි කියන එක නේ. එතන මොකක් හරි විද්‍යාවක් තියෙන්න ඇතිනේ. හරි. ඉතින් අපේ කෘෂිකර්මයේත් එහෙමයි. අපේ කෘෂිකර්මයේ තිබ්බ කෘෂිකර්මයක් තියෙන ඒ පාරම්පරික අද වෙනකොටත් අපේ කෘෂිකර්මයේ පාරම්පරික වි වර්ග වපුරනවා ඒ අස්වැන්න නිලා ගන්න. හැබැයි ඒක නෙකරෙන්න අනපනත්තුත් හැදෙනවා. හරි අපේ මේ සීඩ් ඇක්ට් එකේ තියෙන සමහර වගන්ති ඒ පාරම්පරික කෘෂිකර්මය කරන්න බාධාවක් වෙනවා. ඒ කියන්නේ ගොවින්ට මේ බීජ හුවමාරු කරගන්න අමාරු කරනවා. හරි. ඇයි අපි අපිට අද මේ මේ ගස් ලැබු කියනකොට අර රෙඩ් ලේඩි විතරක් අපේ පාරම්පරික ගස් ලැබුකට මොකද උනේ? පාරම්පරික වට්ටක්කකට මොකද උනේ? ඇට ඔක්කොම එකතු කරා. පොඩි පොඩි ගණන් දීලා මෙන්න මේ කිලෝ එකකට රුපියල් 10ක් දෙන්න මේ ඇට නැති කරලා. ඊට පස්සේ you have to buy the seeds. මේ සීඩ් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන එක ඔයගොල්ලන් මං හිතන්නේ හොයලා බලන්න ඕනේ. කාගිල්ස් මේ කාගිල්ස් නෙවෙයි. නමුත් ඒ කාගිල්ස් කියන සමාජ මොන්සන්ට්. මේවා බිස්නස්. මේගොල්ලන්ට මේ කාගෙවත් හිතසුව පිණිස කරන දේවල් නෙමෙයි, ආදරයට කරන දේවල් නෙමෙයි, ලාභය ඉලක්ක කරගෙන මේ වැඩ කටයුතු කරන පුද්ගලින් තමයි මේ මේ බහුජාතික සමාගම් සහ ඒවා ගොඩක් කෝපරේට්ස් එහෙම තමයි. දැන් මේ සමහර කට්ටිය කියනවා මේ කාබනික පොහොරවලට කරන්න බෑ තමයි. මොකද ඒක හදිස්සිය කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි කියන්නේ කාබනික පොහොර භාවිතය කරන්න පුළුවන් හොඳයි. එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන් කිමිකල් ෆර්ටිලයිසර්ස් ටික උඩ අර ට්‍රැක්ටරේ විකුණ ගන්න අපුකා වගේම තමයි. හරි. ඉතින් you have to be very careful when you look at agriculture, when you look at anything, but since we are talking about agriculture, because if we can't feed our population, then we lose our independence. If our food security is lies in the fields of North America, North America can put a can ruin us, right? How do we become independent as a nation, right? How do we become independent and have some kind of wholesome life, right? If we are not thinking about these things, මෙන්න මේ සියලුම දේවල් ගැන අපි අවදියෙන් සිටිය යුතුයි. ඔයගලන් තරුණයි. අනිත් එක මම දන්නේ ඔයගලන් කී දෙනෙක් කෘෂිකර්මාන්තය කරනවද කියලා. මම දන්නේ කෘෂිකර්මයක් නැහැ. මම කරන්නේ ගෙදර අපේ ගෙදර මේ කොට්ටාවේ පිළියන්දලේ අතර තියෙන online එකින් මේ පර්චස් 70ක් විතර තියෙනවා. ඒක අපි එතෙන් එනකොට ඒක මාන කැලයක්. වෙයි මගේ විරින්ද එයාගේ මේ මේ ගම්පලත් රඹුක් කරන මගේ අම්මා කුරුණෑග අපේ අපේ පවුල් වල හිටපු කට්ටිය ගොවිතැන් කරපු කට්ටිය මම හිතන්නේ මෙතන කිසිම කෙනෙක් නැහැ පරම්පරා තුන හතරකට එහා ගොවිතැන් නොකරපු පවුලක් කියලා කියන්න පුළුවන් එක්කෙනෙක්වත් නැතුව. හැබැයි අඩුම තරමේ අපි ගස් වවනවා. අපි පළ හිටෙනවා. මමත් මොනවා හරි කරන අඩුම තරමේ මම තනකොළ කපල ඒව එකතු කරලා බයෝ මවුන්ස් මගේ තියෙන පුංචි ඉඩම මම ඒකේ මේ ක්වලිටි එක වැඩි කර මිරිස් පැලයක්වත් හිටවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කාටවත් බැනලා වැඩක් නෙමෙයි. අඩුමතරමේ මිරිස් පැලයක්වත් හිටවන්න විශේෂයෙන් මේ කොරෝනා කාලේ මොනවත් කරන්න නැතුව ගෙදර ඉන්න වෙලාවේ මමත් එහෙම කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේ කොරෝනා හින්දා මම ගෙදරම ඉන්න බැරි හින්දා මම වත්තේ වැඩ කරන්න පටන් ගත්තා. ඒක හරි මනසට ලොකු මේ නිවනක්. හරි. You start to see how nature operates. What are the insects that come to your property? What are the good ones? What are the harmful ones? Right? What kind of system, what kind of ecology is there? ඉතින් අර මේ රටේ කෘෂිකර්මය හදන්න අවශ්‍ය නම් මේ input substitution එකක් කියලා කියන chemical fertilizer to organic fertilizer කියන එක එක චූටි කොටසක් විතරයි. ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ තමයි අපේ පස විතරක් නෙමෙයි toxic වෙලා තියෙන්නේ. අපේ ආයතනික පද්ධතිත් වසවිස වලින් පිරিলা. අපේ මනස වසවිස වලින් පිර අපේ ඇඟ තුල වසවිස තියෙනවා.
හරි මේ අපේ processes, agricultural processes, අපේ thinking, අපේ theories මේව ඔක්කොම toxic. හරි මේව ඔක්කොම detox කරන්න කාලයක් යනවා. හැබැයි තරුණයින් හැටියට විශේෂයෙන්ම නිදහස් රොයල් කොලෙජ් එකට තමයි යන්නේ. හැබැයි ඕගොල්ලන්ගේ සියලුම දේවල් වලට ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක්ස් විභාග ගුරුවරු රොයල් කොලෙජ් එකේ එක එක තැන්වල තියෙන ටොයිලට් සුද්ධ කරන ඒවා ඒ හැම එකටම සල්ලි එන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදල් අමතක කරන්න එපා. මේ මේ ටුබැක් කම්පැනි එකයි එල්ඕ එල් සී එකයි ඒගොල්ලන්ගේ ඒගොල්ලන් බදු කියලා ගෙවන්නේ අපෙන් අය කරගන්න දේවල්. ටැක්ස් එක අපිට ඒගොල්ලන් ටක් ගාලා ට්‍රාන්ස්ෆර් කරනවා. ඉතින් සීනි තේකොළ ගන්නකොට අපි ටැක්ස් එකක් ගෙවනවා. ඒ ටැක්ස් සල්ලි වලින් තමයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය ලැබිලා තියෙන්නේ. ඒ ලැබිලා තියෙන දේ එක ණයක් ඒ ණය කවදාවත් ඉවර කරගන්න බැරි වෙනවා. ඒවල හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න. මේ රටේ මහජනතාව දුප්පත්ම මිනිස්සු විශේෂයෙන් තමයි ඕගොල්ලන්ට මේ අධ්‍යාපනය දෙන්නේ. ඒ හින්දා කෘෂිකර්මය ගැන උනන්දුවක් තියෙනවා නම් මේ රටේ ස්වෛරීභාවය, අපේ ආහාර ස්වෛරීභාවය, අපේ කෘෂිකර්මයේ අනාගතය, අපේ කෘෂිකර්මයේ ස්ථිරසර බව, අපේ කෘෂිකර්මයේ ක්‍රමයක් හැටියට වඩා නිරෝගී ක්‍රමයක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියන ප්‍රශ්න මේවා මේ පවර්පොයින්ට් එකකින් බුලට් පොයින්ට්ස් පහකින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි, පැය භාගයක පැයක කතාවකින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ ඔයගලන්ට කියන්න එකම දෙයයි, ඔයගලන්ගේ මනස විවෘතව තියාගන්න. Don't take anything as a given. I might say something, don't believe me. Go out and check. Look around you. Right? The world is full of lessons. You all have a line in your school song, learnt of books and learnt of men. Right? They have forgotten women, but that's a different matter. But when you say learn of books and learn of men, it means you learn something from the classroom, you learn something from the outside. And remember, when you say book, it's not something that is printed. Text kiyana eka print wenne ma naha. Eliyata gehilla පැය භාගයක් දැන් මම ප්‍රශ්නයක් අහුවොත් ඔයගලෙන් ගෙදර එළියේ තියෙන සියලුම දේවල් විස්තර කරන්න කිව්වොත් මම හිතන්නේ 90% හරියටම කියන්නත් බෑ. කියන කට්ටියත් 50%ක් විතරක් තමයි කියන්නේ. මොකද අපි ඇස් හුරු වෙලා නැහැ මේ සියලුම දේවල් බලන්න. ඒ හින්දා මේ ක්‍රියාවලිය අපිට නුහුරුයි. සහ අපි ඉගෙනගෙන තියෙන එක ඒ තරම් වැදගත් නැහැ. හැබැයි මේ ලෝකේ නොවැදගත් කිසිම දෙයක්වත් නැහැ. ඔය හැම පුංචි දෙයකම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ හින්දා මේ කෘෂිකර්මය ගැන හිතනවා නම් ඔගලන් ඇවිදින්න. මෙතන මම දන්නවා කොරෝනා හින්දා මේ මිහිර වෙලා ඉන්නේ. බට් ඉෆ් යූ ජස්ට් ට්‍රැවල් නිකන් මේ කෘෂිකර්මය ගැන ගන්න නෙවෙයි. හැබැයි මේ රට වටේ ඇවිද්දොත් එහෙම අම්පාර තියෙන විදිහට නෙවෙයි නෙවෙයි තඹුත් එකම තියෙන මහවැලියේ තියෙන විදිහට නෙවෙයි වෙන තැනක තියෙන මහා පරිමාණ මේ වාරි මාර්ගවල තියෙන විදිහට නෙවෙයි සුළු වාරි මාර්ගවල ගොවිතැන් කිරේ. රේන් ෆෙඩ් ඇග්‍රිකල්චර් කියන්නේ වෙනම දෙයක්. හවුස් හෝල්ඩ් ඇග්‍රිකල්චර් කියන්නේ වෙනම දෙයක්. එතකොට පොහොර භාවිත වෙන්නේ කොහොමද? මෙතන අපේ රටේ තියෙන මම කිව්වනේ ආයතනික පද්ධතියත් ක්‍රියාවලියත් ක්‍රියාදාමයත් ඔක්කොම ටොක්සික් වෙලා කියලා. මේගොල්ලන් අපේ රටට අවවාද උපදෙස් දෙනකොට ආර්ථිකය මෙහෙමයි නිර්මාණය කළ යුත්තේ කියලා කියනකොට ඒගොල්ලන් අපිට දුන්න එකක් ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් කියලා. අපි ණය දෙන්න ඕගොල්ලන්ගේ ස්ට්‍රක්චර්ස් වෙනස් කරන්න. ඒ ස්ට්‍රක්චර්ස් වෙනස් කිරීමේ උන එක දෙයක් තමයි එක්ස්ටෙන්ෂන් සර්විසස් නැත්තරම නැති කරන්නේ. අන්තිමට ප්‍රායෝගිකව එක්ස්ටෙන්ෂන් ඔෆිසර් කියන එක නම් ගමට ඉන්න එක්ස්ටෙන්ෂන් ඔෆිසර් කියන්නේ කවුද? වසවිස විකුණන මුදලාලි. එයා කියයි මේක අඩුවෙන් දාන්න කියලා. එයා පුළුවන් ඉතින් මෙතන ඕවර් යූස් එකක් තියෙනවා. හරි. ඒව නිකන් අහිංසක විදිහට ආපු දේවල් නෙමෙයි. මෙතන දේශපාලනයක් තියෙනවා. දේශපාලන ආර්ථිකයක් තියෙනවා. මෙතන මතවාදයක් තියෙනවා. ඉතින් මේ මතවාදත් එක්ක හැප්පෙන එක ලේසි නෑ. හැබැයි හැප්පෙන්න හෝ ඒවත් එක්ක හරියන්න දැනුම අවශ්‍යයි. ඒ දැනුම ලබා ගැනීමේදී අපේ මනස නිරවුල් වෙන්නත් ඕනේ, මනස විවෘත වෙන්න ඕනේ. කිසිම දෙයක් කවුරුත් කියන හින්දා පිළිගන්න එපා. ඒවා හොයලා බලන්න. කෘෂිකර්මය ගැන කියන්නත් තියෙන එකයි, ජීවිතය ගැන කියන්නත් තියෙන එකයි. මම හිතන්නේ දැන් මම කතා කරා ඇති.